හරි වඩක්කම් ආයුබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය දුවේ පුතේ දැන් අයිලර්නින් කොලෙජ් එකේ අධ්‍යාපනය ලබන අපේ දුල පුතාලට දැන් අධ්‍යාපන කටයුතු ආරම්භ කරලා අපි දැන් මේ වෙද්දි ලොකු ජයග්‍රහණ ටිකක් ඉන්නේ ඉතින් පාඩම් විශාල සංඛ්‍යාවක් අපි මේ පුංචි කාලය ඇතුළ කතා කරලා ඉවර කරා ඉතින් ඒ විදිහට අපි පාඩම් කටයුතු ආරම්භ කරා වගේම පුතේ ඉදිරියටත් අපි හරි අවබෝධයෙන් මේ වැඩ ටික කරගෙන යමු එතකොට පුතේ අපිට ඒ විදියට ඒ වැඩ කටයුතු ටික ආරම්භ කරා වගේම අපිට ඉදිරියට වැඩ ගොඩාක් තියෙනවා හේතුව තමයි නොවැම්බර් මාසයේ අන්තිම සති දෙක තුල සර් හිතන් ඉන්නේ ඔයාලට ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න එතකොට ඒ ප්‍රශ්න පත්‍රයේ ඉතාමත් වැදගත්තේ ඔයාලට වාර විභාගයට යද්දි ඒ වගේම තමයි පුතේ හරි අවබෝධයෙන් පන්තියට සම්බන්ධ වෙන්න හතරට මේ වගේම පහමාර වෙනකන් ක්ලාස් එක පැයකමාර ක්ලාස් එකක් පැවැත්වෙනවා ඉතින් ඒ විදියට හරි අවබෝධයෙන් අපි වැඩ ටික කරගෙන යමු හරි අපි ගිය සතිය තුල ගොඩක් ඉන්න හරි අපි පුතේ ගිය සතිය තුල කතා කරේ මෙන්න මේ පාඩම මුයලුම් ආමෙයියුම් කියන පාඩම තමයි පුතේ අපි ගිය සතිය තුල කතා කරේ ඉතින් ගිය සතිය තුල අපි මේ පාඩම ආරම්භ කිරීමත් එක්ක අපි හාවගේ සහ ඉබ්බගේ දිවිමේ තරංගය දුවන තරංගය ගැන අපි කතා කරා එතනින් අපි ආරම්භ කරපු අපේ වැඩ ටික අපි ගිය සතියේ නතර කරේ මෙන්න මේ මිරුහංගල් කියන කොටස තුල මිරුහංගල් කියන කොටස තුල තමයි අපි නතර කරේ ඉතින් මේ මිරුහංගල් කියන කොටස තුන නතර කරාට පස්සේ ඔයාලට මම ගෙදර වැඩක් දුන්න මතක ඇති පුතේ ටියුට් එක අනිවාර්යෙන් අද තියෙන්න ඕන කියලා සර් කිව්වා ඉලර්නින් කොලෙජ් එකේ ටියුට් එක දෙමළ විෂය සම්බන්ධ ටියුට් එක ඉතින් අනිවාර්යෙන් ඔයාලගාව එක තියෙන්න ඕන ඔයාලත් එක්ක අපි ගිය සතියේ මෙන්න මේ ටික සාකච්ඡා කරාද හරි කිසි ගැටලුවක් නැහැ අපි අද පොඩ්ඩක් අයිත් මේ වචන ටික බලලා ටක් ගාලා මෙන්න මේ දෙවනි ක්‍රියාකාරකම ඉක්මනට සාකච්ඡා කරමු. හරි. බලන්න අච්චුපුතේ අඩවෝදෙන් බලන්න ස්ක්‍රීනේ දාලා තියෙන අච්චුපුතේ 120 වෙනි පිටුව බලන්න පුතේ. අච්චුපුතේ 120 බලමු. මිරුහංගල් ලියාගන්න මාතෘකාව සිව්පාවෝ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කලින් කතා කරලා ගැටලුවක් නැහැ. වැඩි වෙන්නේ නැහැ අපිට. දෙමළ කියන්නේ කොච්චර කතා කරත් වැඩි වෙන්නේ නැහැ. හරි අවබෝධයෙන් අපි බලමු හරි අවබෝධයෙන් බලමු අපි බලන්න මිරුහංගල් සිව් පා පඩංගලයි අවදානිප්පෝ පින්වරුම් පඩංගලයි අවදානිප්පෝ ලියාගම් පුතේ පහත දී ඇති පින්තූර වලට අවධානය යොදමු පහත දී ඇති පින්තූර වලට අවධානය යොදමු මිරුහංගල් සිව් පහත සඳහන් පින්තූර වලට හරි පුතේ පුංචි සිග්නල් ගැටලුවක් ආවා ඒක නිසා තමයි පොඩ්ඩක් කැන්සල් වුනේ ඉතින් ඒක ඒ වගේ පුංචි දේවල් වෙනවා ඉතින් මේ වෙලාවේ ඇත්තටම කාලගුණ ප්‍රශ්නයක් එක්ක ගැටලුවක් හරි අපි බලමු මිරුහංගල් සිව්පාවෝ බලන්න පුතේ පින්වරුම් පඩංගලෙයි ලියාගමු පින්වරුම් පඩංගලෙයි අවදානිප්පෝ පහත සඳහන් පින්තූර වලට අවදානය යොදමු ලියාගන්න පහත සඳහන් පින්තූර වලට අවධානය යොදමු ෂොට් හලේ උරත්තු වාසිප්පෝම් ලියාගන්න පුතේ වචන උරත්තු වාසිප්පෝම් හඬ නගා කියවමු ෂොට් හලේ උරත්තු වාසිප්පෝම් වචන හඬ නගා කියවමු ෂොට් හලේ උරත්තු වාසිප්පෝම් වචන හඬ නගා කියවමු හරි දැන් ගන්න සියලු දෙනාම අපි ගෙදරට කරන්න දුන්නේ ටියුට් එකේ තියෙන මේ ක්‍රියාකාරකම සර් කිව්ව අනිවාර්යෙන් ඕක print කරන් සම්බන්ධ වෙන්න ඒ වගේම තමයි ඔයාලට සතියක් ඇතුළත
ඔයාලට පුතේ සතියක් ඇතුළත ලබා දෙන සියලුම දේවල් ඒක නිසා පුතේ හරි අවබෝධයෙන් ඒ ටික ෂොට් හලයි උරතු ආසිප්පෝ බලන්න පුතේ ටියුට් එක බලන්න හරි අවබෝධයෙන් ටියුට් එක මාත්‍රිකාව ලියා ගන්න මිරුහංගල් සිව්පාවෝ හරි අවබෝධයෙන් මිරුහංගල් සිව්පාවෝ මිරුහංගල් සිව්පාවෝ මිරුහංගල් සිව්පාවෝ බලමු අපි මිරුහංගල් සිව්පාවෝ ෂොට් හලයි උරතු වාසිප්පෝ ලියා ගන්න වචන හඬ නගා කියවමු ෂොට් හලයි උරතු වාසිප්පෝ වචන හඬ නගා කියවමු ෂොට් හලයි උරතු වාසිප්පෝ වචන හඬ නගා කියවමු වචන හඬ නගා කියවමු වචන හඬ නගා කියවමු හරි බලමු පළවෙනි වචනය බලන්න පුතේ කරඬි වලසා ලියාගන්න ඉක්මනට කරඬි වලසා හරි ඔන්න සර් ඒකත් පුතේ ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම් එතකොට ඔයාලට ගැටලුවකින් තොරව ඒකත් ග්‍රහණය කරගන්න පුළුවන් හරිය අවබෝධයෙන් බලන්න පොඩ්ඩකින් පොඩ්ඩකින් විනාඩියක් දෙන්න සර්ට විනාඩියක් දෙන්න හරි බලන්න පුතේ බලන්න ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා අන්න ඒ ක්‍රියා අන්න ඒ ටියුට් එක බලන්න කරඬි වලහා ලියා ගන්න ෂොට් හලයි උරතු ආසිප්පෝ වචන හඬ නගා කියවමු වචන හඬ නගා කියවමු බලන්න පළවෙනි එක කරඬි වලසා කරඬි වලසා කරඬි වලසා දෙවැනි එක පුතේ පුලි කියන්නේ කොටියා පුලි කියන්නේ කොටියා පුලි කියන්නේ කොටියා හරි අවබෝධයෙන් ඊය සතියෝ කරන්න දීලා තියෙන්නේ මම දැන් තියෙන අපිට සාකච්ඡා කරන්න විතරයි පුලි කියන්නේ කොටියා පුලි කියන්නේ කොටියා තුන්වෙනි එක යානෙයි කියන්නේ පුතේ අලියා යානෙයි අලියා යානෙයි අලියා බලන්න යානෙයි අලියා යානෙයි අලියා හතරවෙනි එක කුදිරෙයි අශ්වයා හතරවෙනි එක කුදිරෙයි අශ්වයා කුදිරෙයි අශ්වයා කුදිරෙයි අශ්වයා කුදිරෙයි අශ්වයා කුදිරෙයි අශ්වයා ඊළඟට මුයල් කියන්නේ පුතේ හාවා මුයල් හාවා මුයල් හාවා මුයල් හාවා මුයල් හාවා ඊළඟට කළු දෙයි බూరుවා හරිම ලේසි කළු දෙයි බూరుවා කළු දෙයි බూరుවා ලියා ගන්න හයවෙනි එක කළු දෙයි බూరుවා කළු දෙයි බూరుවා බూరుවා කළු දෙයි බూరుවා ඊළඟට එරුමෙයි මීහරකා එරුමෙයි මීහරකා ලියා ගන්න එරුමෙයි මීහරකා එරුමෙයි මීහරකා එරුමෙයි මීහරකා එරුමෙයි මීහරකා ඊළඟට පුතේ සිරුත්තේ කියන්නේ දිවියා
සිරුත්තේයි දිවියා හරි අවබෝධයෙන් සිරුත්තේයි දිවියා සිරුත්තේයි දිවියා සිරුත්තේයි දිවියා සිරුත්තේයි දිවියා සිරුත්තේයි දිවියා ඊළඟට කුරංගු වඳුරා ලියාගමු ඉක්මනට කුරංගු වඳුරා කුරංගු වඳුරා කුරංගු වඳුරා හරි ආවොත් ලියාගන්න කුරංගු වඳුරා ඊළඟට පුතේ පන්රි කියන්නේ ඌරා පන්රි ඌරා පන්රි ඌරා හරි ආවොත් පන්රි ඌරා පන්රි ඌරා ඊළඟට නරි කියන්නේ නරියා ලියාගන්න නරි කියන්නේ නරියා නරි කියන්නේ නරියා නරි කියන්නේ නරියා ඊළඟට තවලේ කියන්නේ ගෙම්බා තවලේ ගෙම්බා තවලේ ගෙම්බා තවලේ ගෙම්බා බලන්න පුතේ හරි අවබෝධෙන් තවලේ ගෙම්බා තවලේ ගෙම්බා ඊළඟට එලි කියන්නේ මීයා ලියාගන්න එලි කියන්නේ මීයා එලි කියන්නේ මීයා එලි මීයා එලි කියන්නේ මීයා එලි කියන්නේ මීයා මාන් කියන්නේ පුතේ මුවා මාන් කියන්නේ මුවා මාන් කියන්නේ මුවා මාන් කියන්නේ මුවා මාන් මුවා ඊළඟට සිංගම් කියන්නේ සිංහයා සිංගම් 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 සිංහයා හරි අපි ඔය කතා කරේ ඔයාලට දුන්න ටියුට් එකේ අන්න ඒ ක්‍රියාකාරකම අපි දැන් යම් පුතේ අච්චු පොතට අපි දැන් යම් අච්චු පොතට හරි අවබෝධෙන් බලන්න ක්‍රියාකාරකම් අංක 4 අච්චු පොතේ 121 වෙනි පිටුව හරි අවබෝධෙන් බලන්න ස්ක්‍රීන් එක හරි අවබෝධෙන් බලන්න පුතේ හරි අවබෝධයෙන් බලන්න ස්ක්‍රීන් එකේ ඔය පිටුව හරි අවබෝධයෙන් බලන්න හරි අවබෝධයෙන් බලන්න ඔය අච්චු පොතේ 121 වෙනි පිටුවේ තියෙන එක
හරි මම දෙන්නම් විනාඩි 2ක කාලයක් ඉක්මන් කරලා ඔන්න ඔය ක්‍රියාකාරකමේ තියෙන වචන ටික ටක් ගාලා හොයලා අලුත් වචන ටිකක් ලියන්න ඕවා ලේසි ඔන්න ඕවට තමයි පුතේස දීලා තියෙන්නේ මෙන්න මේ ක්‍රියාකාරකම දීලා සෝරි මෙන්න මේ ක්‍රියාකාරකම දීලා තියෙන්නේ අන්න ඒකට හරි අවබෝධයෙන් ඉක්මන් කරලා වැඩ කරන්න මම දෙන්නම් විනාඩි 4ක කාලයක් ඉක්මන් කරන්න වැඩ කරන්න හරි අවබෝධයෙන් इकमकर हरियाव बोधन लिया इक्मन करमु अपि हरि अवबोधे हरि अवबोधे बलम हरि अवबोधे हरि अवबोधे लियन पुते පංගරමු අපි හරි අවබෝධයෙන් හරි අපි දැන් බලමු ඔය ක්‍රියාකාරකම කොහොමද කරන්නේ කියලා හරි අවබෝධයෙන් බලමු පුතේ කොහොමද ඔය ක්‍රියාකාරකම කරන්නේ කියලා බලමු හරි බලමු අපි බලමු ක්‍රියාකාරකම අංක 4 අච්චු පොතේ 121 अकुरु सोया अकुरु सोया मिरुहंगले कंडु पिडिप्पोम सिउपावन हंदुना गनिमु अकुरु सोया सिउपावन हंदुना गनिमु अकुरु सोया सिउपावन हंदुना गनिमु कंडु पिडिप्पोम हंदुना गनिमु
කුරු සොයා සිව්පාවන් හඳුනා ගනිමු. දැන් ඔබටම පැහැදිලි ඇති පුතේ කොඩිතුවක් කුස කොහොමද වැඩ කරවන්නේ කියලා. දැන් බලන්න පුතේ අපේ දරුවන්ට සර් මුලින්ම දුන්න මෙන්න මේ ටියුට් එක ගෙදරට කරන් එන්න කියලා ඔන්න ඔය අභ්‍යාසය. පුතේ අපි මේවා දරුවන් දහස් ගානකට පුතේ මුලින් ඉඳන් කරපුවා. ඉතින් හර්ධනේ විය යුතු දේවල් දරුවන්ගේ මොනවාද හරි අවබෝධයෙන් වැඩි විය යුතු දේවල් ඒස් එකේ මුල මැද අග සියල්ලක්ම දන්නේ ගුරුවරයා. ඉතින් මගේ පුතේ හරි අවබෝධයෙන් ඔය කියන වැඩ ටික හොඳට කරන්න මම ඔබේ ප්‍රතිඵලය හදලා දෙන්නම්. මම ඒක බාරගත්තා. හරි අවබෝධයෙන් අපි වැඩ කරමු. ටෙන්සර්ටර් ක්‍රියාකාරකම කරන්න යන්න ඕනේ නැහැ. ඇයි ඕනේ නැත්තේ? ඔබටම පැහැදිලි බලන්න මෙතන මිරුහංගල් කියලා මෙතන වචන පාලමක් තියෙනවා. ඔබට ඔබට බලන්න ස්ක්‍රීන් එකේ තියෙනවා මෙන්න මේ ක්‍රියාකාරකමට ලියන්න තියෙන්නේ වචන පහයි. අර ක්‍රියාකාරකමේ තියෙන වචන ටික නැත්තම් ඔය ස්ක්‍රීන් එකේ දාලා තියෙන 120 වෙනි පිටුවේ තියෙන රූප ටික බලලා ඔබට හරි අවබෝධයෙන් පුතේ වැඩ ටික කරගන්න පුළුවන්. හරි අවබෝධයෙන්. ඉතින් ඒක නිසා තමයි වෙලාවක් දුන්නේ. හරි අවබෝධයෙන් වැඩ කරමු. හරි අවබෝධයෙන්. හරි. අපි ඊළඟට යන්නේ ඉතාමත්ම වැදගත් වූ ක්‍රියාකාරකමකට හරි අවබෝධයෙන් අපි බලමු. හරි අවබෝධයෙන් බලන්න පුතේ අච්චු පුතේ 122 වෙනි පිටුව ඔබට කිසි අවස්ථාවක කියන්න බෑ සර් මේ ක්‍රියාකාරකම කරේ නෑ කියලා. ඇයි කරේ නැත්තේ? මේ තියෙන්නේ පුතේ ඒකට අදාළ පිළිතුරු ටික තමයි මේ මෙතන තියෙන්නේ. ඔබට තියෙන්නේ මේවයි වචන හොයලා හරි අවබෝධයෙන් වැඩ ටික කරගන්න විතරයි. හරිම නියමයි පට්ට නියමයි පොඩිතුවක් උසගේ දෙමළ. ඉතින් පුතේ ඔන්න ඕක නිසා තමයි අපි ලොකු ගමනක් එන්නේ. ඉතින් හරි අවබෝධයෙන් වැඩ කරන්න දැන් ඔබට නොවැම්බර් මාසය තුල පේපර්ස් දෙකක් සාකච්ඡා වෙනවා. ඉතින් මේ පේපර්ස් සාකච්ඡාවේදී අපේ දරුවන්ට දෙමළ කියලා කියන්නේ ඇත්තටම ලේසි විෂයක් බවට පත් වෙවි වාර විභාගය තුල. මේ පාඩම ඉතාමත් වැදගත් පාඩමක්. හේතුව තමයි විවිධ ක්‍රියාකාරකම් සියල්ලකින්ම අංග සම්පූර්ණ පාඩමක් තමයි පුතේ මේක. හරි අවබෝධයෙන් අපි වැඩ ටික කරමු. හරි. බලමු අච්චු පුතේ 122 වෙනි පිටුව. ඉක්මන් කරන්න. හරි අවබෝධයෙන්. හරි අවබෝධයෙන්. බලමු අපි. බලන්න. හරි. බලන්න මාතෘකාව පුතේ ෂෙල් හල් ක්‍රියා. ලියාගමු ඉක්මනට අච්චු පුතේම තේරුම. ෂෙල් හල් ක්‍රියා. ෂෙල් හල් ක්‍රියා. ෂෙල් හල් ක්‍රියා. ෂෙල් හල් ක්‍රියා. ක්‍රියා. හරි. අපි බලමු පින්වරුම් පඩංගලේ අවදානිපෝම් ෂොට් හලේ උරත්තුව සිපෝම් සෙයිදු පළහුවෝම්. බලන්න පුතේ පින්වරුම් පඩංගලේ අවදානිපෝම් පහත සඳහන් ලියාගන්න ඉක්මනට. පහත සඳහන් පින්වරුම් පඩංගලේ අවදානිපෝම් පහත සඳහන් පින්තූරවලට අවදානීය යොදමු. හරි අවබෝධයෙන් ලියාගන්න. පහත සඳහන් පින්තූරවලට අවදානීය යොදමු. 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 ෂොට් හලේ උරත්තු වාසිපෝම් ලියාගන්න වචන උරත්තු වාසිපෝම් හඬ නගා කියවමු. වචන හඬ නගා කියවමු. හරි අවබෝධයෙන් බලන්න. වචන හඬ නගා කියවමු. ඊළඟට සෙයිදු පළහුවෝම් කිරීමට හුරු වෙමු. පුතේ සෙයුංගල් කියන්නේ කරන්න, සෙයිදු කියන්නේ කිරීමට, පළහුවෝම් හුරු වෙමු. කිරීමට හුරු වෙමු. සෙයිදු පළහුවෝම් කිරීමට හුරු වෙමු. කිරීමට හුරු වෙමු. කිරීමට හුරු වෙමු. පින්වරුම් පඩංගලේ අවදානිපෝම් පහත සඳහන් පින්තූරවලට අවදානීය යොදමු. ෂොට් හලේ උරත්තු වාසිපෝම් වචන හඬ නගා කියවමු. සෙයිදු පළහුවෝම් කිරීමට හුරු වෙමු. සෙයිදු පළහුවෝම් කිරීමට
පුරුවෙමු හරි බලන්න ස්ක්‍රීන් එකේ සේ දාලා තියෙනවා පුතේ පින්තූර ටික හරි අවබෝධයෙන් බලන්න හරි අවබෝධයෙන් මේ වචනය ඕඩු ලියාගන්න දුවන් දුවනවා ලියාගන්න ඕඩු දුවනවා පළවෙනි වචනය ඕඩු දුවනවා ඕඩු දුවනවා ඕඩු දුවනවා දෙවනි වචනය පුතේ ආඩු නටනවා බලන්න හරි අවබෝධය බලන්න උනස හයිලයිට් කරනවා ආඩු නටනවා ඕඩු දුවනවා ආඩු නටනවා ඕඩු දුවනවා ආඩු නටනවා හරි අවබෝධයෙන් ලියාගන්න ඕඩු දුවනවා ආඩු නටනවා ආඩු නටනවා ආඩු නටනවා ඊළඟට පුතේ පාඩු ගයනවා ලියාගන්න තුන්වෙනි වචනය පාඩු ගයනවා 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 ඊළඟට හතරවෙනි වචනය පුතේ සිරි සිනාසෙනවා සිරි සිනාසෙනවා සිරි සිනාසෙනවා සිරි සිනාසෙනවා සිරි සිනාසෙනවා සිරි සිනාසෙනවා ඊළඟට එළුදු කියන්නේ ලියනවා එළුදු ලියනවා එළුදු ලියනවා ලියාගන්න එළුදු ලියනවා එළුදු ලියනවා එළුදු ලියනවා එළුදු ලියනවා ඊළඟ වචනය වාසි කියන්නේ කියවනවා වාසි කියවනවා වාසි කියවනවා වාසි කියවනවා වාසි කියවනවා වාසි කියවනවා ඊළඟ වචනේ පුතේ සාප්පිඩු කියනවා හරි අවබෝධයෙන් ලියාගන්න ඒක හරියට ඉන්නවද කියලා බලාගන්න පොඩි ටුවක් උසය දාපු ට්‍රික්ස් එක තමයි මෙන්න මේ ක්‍රියාකාරකම හරි අවබෝධයෙන් වැඩ කරන්න සාප්පිඩු කනවා සාප්පිඩු කනවා සාප්පිඩු කනවා ඊළඟට කුඩි බොනවා කුඩි බොනවා කුඩි බොනවා කුඩි බොනවා අයිත් බලන්න මුලින් ඉඳන් සර් අයිත් කියන්නම් පළවෙනි වචනේ පුතේ ඕඩු දුවනවා ඔක ගොඩක් අය වරද්ද ගන්නවා පුතේ ඕඩු කියන්නේ දුවන්න කියලා ඒක වැරදි ඒකට හේතුව තමයි පුතේ දෙමළ භාෂාව තුල තියෙනවා ක්‍රියාමූල සහ විධාන කියලා ආකාර දෙකක් දුවන්න කිව්වොත් ඒක කට්ටලෙයි විධානයක් ක්‍රියාමූලයක් බවට පත් වෙන්නේ පුතේ ඔන්න ඔය සෙල් හල් කියන කොටස හරි අවබෝධයෙන් බලමු අපි ඕඩු දුවන්න දෙවැනි එක ආඩු නටන්න තුන්වැනි එක පාඩු ගයන්න ඊළඟ එක එළුදු ලියන්න වාසි කියවන්න සාප්පිඩු කන්න කුඩි බොන්න
අන්නේ ඒ විදිහට තමයි පුතේ අන්නේ 122 වෙනි පිටුවේ තියෙන රූප සටහන් ටික සහ ඒ සෙල් හල් ටික අපි කතා කරේ. දැන් මම ගිය සතිය ඔයාලට කිව්වා පුතේ කොටුවක් කුසේ ඉදිරියට නම් වැඩ ටික කරද්දී ඔබ හොඳ අවධානයෙන් පන්තියට සම්බන්ධ වෙලා ඉන්න ඕන කියලා. අන්නේ ඒක චෙක් කරගන්න තමයි අපි ඊළඟට යන්නේ. ඒක තමයි කිව්වේ මම අදත් ඔයාලට මැසේජ් එකක් දැවේ ගෲප් එකට පුතේ අනිවාර්යෙන්ම print එකක් අරගෙන නිබන්ධනය අතේ තියාගන්න කියලා. බලන්න පුතේ මෙන්න මේ ටියුට් එකේ මෙන්න මේ ක්‍රියාකාරකම. දෙන්න පිළිතුරු ටික ලියන්න. වැඩ ඉවර වෙලා සියලු දෙනාම hand raise එකක් දාන්න. හරි අවබෝධෙන් හරිම නියමයි පට්ට නියමයි කියලා ඉක්මන් කළ වැඩ කරමු අපි. හරි අවබෝධෙන්. ඉක්මන් කළ ලියමු. හරි අවබෝධයෙන් ලියන්න පුතේ ක්‍රියාකාරකම හරියට ඔළුවට දාන් කරන්න හරි අවබෝධයෙන් ලියන්න හරි අවබෝධයෙන් ලියන්න පුතේ හරි අවබෝධයෙන් හරි අවබෝධයෙන් ලියන්න ඕන ඕවා තමයි පුතේ එක්සෑම් එකට ඒ කියන්නේ ඔයාලගේ වාර විභාගයට එන්න පුළුවන් දේවල් ඕන ඕවා ඉතින් හරි අවබෝධයෙන් වැඩ කරන්න ඉතමත් පහසුවෙන් ඔහොම වැඩ කරාම ඉදිරියට හැම පාඩමකටම ටියුට් ලබා දෙනවා ඔයාලට ඉතින් මම පොඩ්ඩක් මුල් දවස්වල ඔයාලගේ බැලුවේ කොහොමද ඔයාලා විෂයට තියෙන කැමැත්ත විෂයේ තියෙන අඩුපාඩු දැන් තියෙනවා දැන් ඒව තමයි මුලින් බැලුවේ. ඉතින් දැන් ඔයාලගේ ඇත්තටම හොඳ ප්‍රගතියක් තියෙනවා. ඒක නිසා සර් උත්ව ඔයාල වෙනුවෙන් වැඩ කරනවා. ඉතින් අපි හරි අවබෝධයෙන් වැඩ කරමු. හරිම නියමයි, පට්ට නියමයි, කොටුවක් උසගේ දෙමළ වගේ හරි අවබෝධයෙන් වැඩ කරමු අපි. හොඳ ගමනක් යම්. හරි අවබෝධ ඉක්මන් කරන්. මන් තා දෙන්න විනාඩි 2ක් ඉක්මන් කරන්. ඉක්මන් කරන්. වැඩ ඉවර නම් හෑන්ඩ් රේස් එකක් දාන්න තාම ළමයි 13 දෙනා වැඩි ඉවර කරලා තියෙන්නේ. හරි හරි කලබලයක් නැහැ. වෙලාව ඔයාලට දෙනවා පුතේ බය වෙන්න එපා. වෙලාව දෙනවා. සියලු දෙනාම ලියන්න. සියලු දෙනාම අපි දැන් පාඩම් ගොඩක් ඉවර කරගෙන තියෙන්නේ. ඒක නිසා අපිට කිසි දෙයක් වලට බය වෙන්න දෙයක් නැහැ. හරි අවබෝධයෙන් වැඩ ටික කරගෙන ඉදිරියට යන්න. හරි අවබෝධයෙන් බලමු.
හරියවබෝධෙන් බලමු ඉක්මනට හරියවබෝධෙන් ලියන්න හරියවබෝධෙන් හරි අවබෝධයෙන් බලමු පුතේ හරිද ඔය වැඩි ඉවරයි හෑන්ඩ් රේස් එකක් දාන්න ඕන එතකොට තමයි සවදන්නේ ඔයාලා වැඩි ඉවරයි කියලා නැත්තම් මන් දන්නේ නැහැ ඔයාලා වැඩි ඉවර කළාද නැද්ද කියලා හරි වෙලාව ඇති නේද අපි ඩිස්කස් එක පටන් ගමු හරි දැන් බලන්න පුතේ ටියුට් එක හරිය අවබෝධෙන් ටියුට් එක බලමු ෂෙල් හල් ලියා ගන්න පුතේ ක්‍රියා ලියා ගමු ෂෙල් හල් ක්‍රියා ෂෙල් හල් ක්‍රියා ෂෙල් හල් ක්‍රියා බලන්න පුතේ ෂොට් හලෙයි උරතු ආසිප්පෝම් සෙයිදු පළහුවෝම් ලියාගමු පුතේ තේරුම ෂොට් හලෙයි උරතු ආසිප්පෝම් වචන වචන හඬ නගා කියවමු ෂොට් හලෙයි උරතු ආසිප්පෝම් වචන හඬ නගා කියවමු හරි අවබෝධයෙන් ලියාගන්න වචන හඬ නගා කියවමු සෙයිදු පළහුවෝම් කරපෙන්වමු වචන හඬ නගා කියවමු සෙයිදු පළහුවෝම් කරපෙන්වමු වචන හඬ නගා කියවමු සෙයිදු පළහුවෝම් කරපෙන්වමු සෙයිදු පළහුවෝම් කරපෙන්වමු කර පෙන්වමු කර පෙන්වමු හරි බලන්න පළවෙනි වචනය ඕඩු දුවන්න sorry sorry ඕඩු දුවනවා දැක්කද පටලැවුණු විදිය කට්ටලෙයි විධානයක් ඊළඟට තියෙන්නේ අපි මේ කොටස කට්ටලෙයි නමුත් ගැටලුවක් නැහැ අපි ඔකට අගාල ඔළුවට දාගමු පුතේ හරි අවබෝධෙන් දාගමු ඔළුවට හරිම නියමයි කියලා දාගමු ඉක්මනට ඔළුවට ඕඩු දුවනවා පළවෙනි එක ඕඩු දුවනවා ඕඩු දුවනවා දෙවෙනි එක ආඩු නටනවා ඕඩු දුවනවා දෙවෙනි එක ආඩු නටනවා දෙවෙනි එක ආඩු නටනවා ආඩු නටනවා ආඩු නටනවා ඊළඟට පාඩු ගයනවා 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 ඊළඟට සිරි සිනාසෙනවා හරි අවබෝධයෙන් ලියා ගන්න සිරි සිනාසෙනවා
Siri Sina Senava. Siri Sina Senava. Siri Sina Senava. Ilangate Eludu Lianava. Eludu Lianava. Hari avabodha liyagam pute. Hari verdi balanna hari nan hariyath daaganna verdi nan irakin kapala niverdi kirima karaganna. Onnowa tama prashna patthara huwa kiyala kiyanni. Taamath wedagath oy wage dewal. Eludu Lianava. Eludu Lianava. Ilangate Vasi kiyanne kiyawanawa. Vasi kiyawanawa. Vasi kiyawanawa. Vasi kiyawanawa. Vasi kiyawanawa. Ilangate saapidu kanawa. Pankaramu saapidu kanawa. Saapidu kanawa. Saapidu kanawa. Saapidu kanawa. ඊළඟට කුඩි කියන්නේ බොනවා කුඩි බොනවා කුඩි බොනවා කුඩි බොනවා කුඩි බොනවා ඔන්න දැක්කද ටියුට් එකක් උනත් අච්චුපතම විතරක් ඔයාලා දීලා වැඩක් නැහැ පුතේ හේතුව තමයි විභාගයට ඔයාලගේ සිලබස් එකෙන් පිට අහන්නේ නැති වුණාට ඔයිවගේ ක්‍රියා පිළිබඳව දැනුම ඔබ ඔබ හොඳට ඔළුවේ තියාගන්න ඕන නැති වුණොත් අපිට හොඳ ලකුණකට යන්න බැරි වෙනවා. ඉතින් ඔයිවගේ අඩුපාඩු අපේ දරුවන්ගේ අතින් ගොඩාක් වෙනවා පුතේ. ඒක නිසා තමයි කොඩිතුවක් උස ඔයාලට ඔය හදන ටියුට් වලට අලුත් වචන ගොඩාක් දාලා නිර්මාණය කරලා තියෙන්නේ. දැන් බලන්න අපි අර කලින් කතා කරපු ක්‍රියාකාරකම මිරුහංගල් සිව්පාවෝ කියන එක බලන්නකෝ. ඒකේ බලන්න මාන් නඩ කියන්නේ ඇවිදිනවා ලියා ගන්න නඩ කියන්නේ ඇවිදිනවා නඩ කියන්නේ ඇවිදිනවා නඩ කියන්නේ ඇවිදිනවා ඊළඟට පුතේ පාර් කියන්නේ බලනවා 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 හරි අයිත් බලන්න ඕඩු දුවනවා ආඩු නටනවා පාඩු ගයනවා සිරි සිනාසෙනවා එළුදු ලියනවා Vasi kiyawanawa saapidu kanawa hari avabodhen balan saapidu kanawa ilagata kudi bonawa nada kiyanne putte ævidinawa paar kiyanne balanawa onnoya wacana tika avabodaya hondata ape daruwa oluwe tiyaganna ilagata api yan achchu potata hari avabodhen achchu pote 123 වෙනි පිටුව බලන්න අච්චු පොතේ 123 වෙනි පිටුව බලන්න පුතේ හරි අවබෝධයෙන් බලමු හරි අවබෝධයෙන් බලන්න කට්ටලෙයිහල් කට් ෆෝම් ලියාගම් පුතේ කට්ටලෙයිහල් කට් ෆෝම් ඔබ ලියා ගන්න කලින් පොඩ්ඩක් සර් කියන එක හොඳට අහගන්න
සර් මුලින්ම ඔයාලට කිව්වා පුතේ ෂෙයර්ඩ් හල් කියන්නේ ක්‍රියාවන් ක්‍රියා මූල සහ විධාන කියලා අපිට දෙමළ භාෂාවේ ප්‍රධාන ආකාර දෙකක් දකින්න පුළුවන් අන්න ඒක පිළිබඳ අවබෝධය හොඳට තියාගන්න ඔය ක්‍රියාකාරකම අපි කරගෙන යද්දී ඊළඟට අපි යනවා පුතේ සර් දුන්න ටියුට් එකට අන්න ඒකේ ක්‍රියාකාරකම් දෙකම කොටු කරලා ඔය වචන පිළිබඳ අවබෝධය අපේ දරුවෝ හොඳට තමන්ගේ ඔළුව තුල තියාගන්න ඕන හරිම නියමයි පට්ට නියමයි කියලා අපි බලමු වචන ටික බලන්න අච්චි පොතේ 123 වෙනි පිටුව කට්ටලේ ඉහළේ කට් ෆෝම් ලියාගන්න පුතේ විධානයන් උගනිමු ලියාගන්න කට්ටලේ ඉහළේ කට් ෆෝම් විධානයන් උගනිමු කට්ටලෙහිහලේ කට් ෆෝම් විධානයන් උගනිමු විධානයන් උගනිමු විධානයන් උගනිමු පළවෙනි වචනය පුතේ බලන්න ඕඩුංගල් දුවන්න ලියාගන්න ඉක්මනට ඕඩුංගල් දුවන්න ඕඩුංගල් දුවන්න ඕඩුංගල් දුවන්න ඔබ දුවනවා කියලා ලියාගන්න එපා ඕක ගැටලුවක් වෙනවා හැමුණොත් පැහැදිලිද ඕඩුංගල් ඕඩුංගල් දුවනවා අන්න එහෙම ලියාගන්න පුතේ ඕඩුංගල් දුවනවා ඕඩුංගල් දුවනවා ඕඩුංගල් දුවනවා දෙවනි වචනය බලන්න පුතේ එළුදුංගල් ලියනවා එළුදුංගල් ලියනවා එළුදුංගල් ලියනවා එළුදුංගල් ලියනවා ඊළඟට ආඩුංගල් නටනවා ආඩුංගල් නටනවා ඕඩුංගල් දුවනවා එළුදුංගල් ලියනවා ආඩුංගල් නටනවා හරි අවබෝධෙන් ලියාගන්න ආඩුංගල් නටනවා ආඩුංගල් නටනවා ආඩුංගල් නටනවා ඊළඟ වචනේ පාඩුංගල් ගයනවා සෝරි සෝරි වැරදුනා පුතේ වැරදුනා පොඩක් ඉන්න වැරදුනා පොඩක් ඉන්න අයිත් මුලින් දැන් බලන්න අච්චු පොතේ 123 වෙනි පිටුව පොඩක් ඉන්න මම මේ සෙල් හල් කොටස තමයි මම ඔයත් එක්ක කතා කරේ අපිට තියෙන 123 වෙනි පිටුවනේ පොඩ්ඩක් ඒක සමා වෙන්න පොඩි අඩුපාඩුවක් වුණා හොඳට බලන්න කට්ටලේ ඉහළේ කට් ෆෝම් විධාන ඉගෙන ගනිමු නැත්නම් උගනිමු පළවෙනි වචනය ඕඩුංගල් දුවන්න දිහදා ගන්නකො වැරදි නම් පළවෙනි වචනය ඕඩුංගල් දුවන්න දුවනවා නෙවෙයි දුවන්න දෙවනි වචනය එළුදුංගල් ලියන්න ලියනවා නෙවෙයි ලියන්න තරකල්ල කියනවා සැරෙන් කියනවා ලියන්න එළුදුංගල් ලියන්න එළුදුංගල් ලියන්න එළුදුංගල් ලියන්න ඊළඟට ආඩුංගල් නටන්න නටනවා නෙවෙයි පුතේ ආඩුංගල් නටන්න 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 නටන්න
නටන්න ඊළඟට පාඩුංගල් හරි අවබෝධයෙන් බලන්න පාඩුංගල් ගයන්න ගයනවා නෙවෙයි ගයන්න පාඩුංගල් ගයන්න සැරෙම්ම කියනවා පාඩුංගල් ගයන්න කියලා බලකල්ලම කියනවා පාඩුංගල් ගයන්න පාඩුංගල් ගයන්න පාඩුංගල් ගයන්න ඊළඟට පුතේ කුඩියුංගල් බොන්න බොනවා පුතේ කුඩි කුඩියුංගල් බොන්න සැරෙන් කියනවා කුඩියුංගල් බොන්න කියලා කුඩියුංගල් බොන්න කුඩියුංගල් බොන්න අන්න ඒක තමයි පුතේ කට්ටලයි කියලා කියන්නේ විදාන කුඩියුංගල් බොන්න ඊළඟට බලන්න සාප්පිඩු කනවා සාප්පිඩුංගල් කන්න සැරෙන් කියනවා සාප්පිඩුංගල් නී සාප්පිඩුංගල් ඔබ කන්න සාප්පිඩුංගල් කන්න කන්න ඊළඟට සිරියුංගල් සිනාසෙන්න සිරියුංගල් සිනාසෙන්න සිරියුංගල් සිනාසෙන්න සිරියුංගල් සිනාසෙන්න අන්තිම වචනේ පුතේ වාසියුංගල් කියවන්න වාසියුංගල් කියවන්න වාසියුංගල් කියවන්න වාසියුංගල් කියවන්න හරි හරි පුතේ ඔන්න හරි අවබෝධයෙන් අච්චි පුතේ 123 වෙනි පිටුවේ අපි ඔය වචන ටික කතා කරා විධාන සම්බන්ධව හරිම නියමයි පට්ට නියමයි හරි අවබෝධයෙන් බලන්න ටියුට් එක හරි අවබෝධයෙන් බලන්න ටියුට් එකේ මෙන්න මේ කට් හලේ කට් ෆෝම් කියන කොටස හරි අවබෝධයෙන් කට් හලේ කට් ෆෝම් කියන කොටස බලන්න ඔය වචන 15ක් ඔතන තියෙනවා පුතේ ඔයාලට දෙනවා මම විනාඩි 10ක කාලයක් හරි අවබෝධෙන් ලියන්න හරි අවබෝධෙන් වැඩේ ඉවර වෙලා සියලු දෙනා හෑන්ඩ් රේස් එකක් දාන්න අපි එතකොට ඩිස්කස් එක ආරම්භ කරමු හරි අවබෝධෙන් ඔය ක්‍රියාකාරකම් ටික කරන්න එතකොට ඔබටම පැහැදිලි වෙන මට්ටක් ගාලා ඉවර වෙනවා පාඩම කතා කරද්දි ටියුට් එක කතා කරද්දි සියල්ලක්ම අවසන් වෙනවා දැන් වෙලාව 5:02 අපි 5:13ට ඩිස්කස් එක පටන් ගන්නවා ඉක්මන් කළා හරි අවබෝධෙන් වැඩ ටික කරන්න
හොඳට හිතලා බලලා ලියන්න පුතේ හේතුව තමයි ඔයි වගේ ප්‍රශ්න වර්ෂාවසාන ප්‍රශ්න පත්‍රවල අනන්තවත් අහලා තියෙනවා. ඉතින් ඒක නිසා ඉතාමත්ම වැදගත් හරි අවබෝධයෙන් ලියාගන්න අපි ඩිස්කස් එක පටන් ගමු තව ටිකකින් හරි අවබෝධයෙන් අපි වැඩ ටික කරමු. මංගල පිළිතුරු ලියන්න හරි අවබෝධයෙන් පුතේ පිළිතුරු ලියන්න ඕන ඕක නිසා තමයි අද ටියුට් එක තමන්ගේ ළඟ තියාගන්න කියලා කිව්වේ හරි අවබෝධයෙන් වැඩ කරන්න හරි අවබෝධයෙන් හරි අවබෝධයෙන් පිළිතුරු සපයන්න හරි අවබෝධයෙන් පුතේ ඔය වගේ දේවල් කරන්න හරි අවබෝධයෙන් ඔය වගේ දේවල් කරන්න ඉතාමත් වැදගත් ආ හැමද ඉතින් ඔක ටියුට් එක print out එකක් ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ ටග් ගාලා පොතේ හරි ඔය ටිකේ ටග් ගාලා පිළිතුරු ටික ලියා ගන්න print out එකක් අරගෙන ඔකට අදාලා පිළිතුරු ටික ලියා ගන්න. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. හේතුව පුතේ ඔය ටියුට් එක හදලා තියෙන විභාගෙට ඉතාමත් වැදගත් වෙන විදියට. හරි අවබෝධයෙන් ලියන අපි ඩිස්කස් එක පටන් ගමු තව ටිකකින් ඉක්මන් කරන්න. හරි අවබෝධයෙන් සියලු දෙනාම ඔය ප්‍රශ්න ටිකට පිළිතුරු සපයන්න ඉතාමත් වැදගත්.
හරි අවබෝධයෙන් පිළිතුරු සපයන්න ඔය ටිකට ඉතාමත් වැදගත් පුතේ ඒක නිසා තමයි ඔච්චර වෙලාවක් දෙන්නේ හේතුව තමා ෂෙයල් හල් සහ කට්ටලේ කියන එකේ වෙනස තමන් තේරුම් ගන්න ඕන ෂෙයල් හල් සහ කට්ටලේ කියන එකේ තමන් වෙනස තේරුම් ගන්න ඕන වෙනස තේරුම් ගත්තොත් අපිට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් ඔක ඉතාමත් වැදගත් විභාගයට අවුරුදු ගාණක් තිස්සේ ඔය වගේ ප්‍රශ්න අහනවා අහලා තියෙනවා වර්ෂ අවසාන ප්‍රශ්න පත්‍රවල ඉතින් හරි අවබෝධයෙන් පිළිතුරු සපයන මන් දන්නවා ඕකේ ඔය ටිකක් දෙක තුනක් තියෙනවා අමාරු දේවල් ඒව හිතන්න එපා ඉතින් හරි ඒව සර් ඩිස්කස් කරනකොට කියලා දෙන්නම් ටග් ගාලෝට එක පිළිතුරු සපයන්න වෙලාව දුන්න වෙලාවේ දුන්න වෙලාවෙන් උපරිම ප්‍රයෝජන නම් වැඩ කරන්න පුරුදු වෙන්න ඒක තමයි වැදගත් වෙන්නේ පුංචි කාලේ ඉඳන් හරි අවබෝධ ඉක්මන් කරන් පංකරමු හරි අවබෝධයෙන් බලන්න පුතේ ඉක්මංගල පිළිතුරු සපයන ඔය ටිකට හරි අවබෝධයෙන් පිළිතුරු ටික සපයන්න හරි අවබෝධයෙන් බලමු අපි කවිනාඩියක් දෙන්නම් කවිනාඩියක් ඒ තරමට වැදගත් ඔය ටික ඒක නිසා කියන්නේ ඔච්චර හරිද හරි අවබෝධයෙන් ඔළුවට දාගන්න බලන්න ඕවා හරි අපි දැන් ඩිස්කස් එක ආරම්භ කරමු හරි බලමු අපි හරි අවබෝධයෙන් බලමු හරි බලමු පුතේ කට්ටලේ ඉහළේ කට් ෆෝම් ලියාගන්න විධාන විධාන උගනිමු නැත්තම් ඉගෙන ගනිමු විධාන උගනිමු නැත්නම් ඉගෙන ගනිමු බලන්න පළවෙනි වචනය ඕඩු කියන්නේ පුතේ දුවනවා ඕඩුංගල් දුවන්න ලියාගන්න ඉක්මනට ඕඩුංගල් දුවන්න ඕඩුංගල් දුවන්න ඊළඟට එළුදුංගල් ලියන්න ඕකේ එළුදුංගල් කියනකොට මෙතන මේ මූර්තද ලයන් දෙකක් ඇදලා තියෙනවා එයින් එකක් අයින් කරන්න එතකොට හරි එළුදුංගල් ලියන්න එළුදුංගල් ලියන්න එළුදුංගල් ලියන්න එළුදුංගල් ලියන්න ඊළඟට ආඩුංගල් නටන්න ආඩුංගල් නටන්න ආඩුංගල් නටන්න හරි අවබෝධයෙන් ලියන්න ආඩුංගල් නටන්න ඊළඟට පාඩුංගල් ගයන්න පාඩුංගල් ගයන්න හරි අවබෝධයෙන් පාඩුංගල් ගයන්න පාඩුංගල් ගයන්න ඊළඟට කුඩියුංගල් බොන්න කුඩියුංගල් බොන්න ලියගන්න හරි අවබෝධයෙන් කුඩි උංගල් බොන්න කුඩි උංගල් බොන්න කුඩි උංගල් බොන්න ඊළඟට සාප්පිඩුංගල් කන්න සාප්පිඩුංගල් කන්න සාප්පිඩුංගල් කන්න
சாப்பிடுங்கள் கண்ணு ஈழங்கட்ட சிறியுங்கள் சினாசென்ன சிறியுங்கள் சினாசென்ன சிறியுங்கள் சினாசென்ன சிறியுங்கள் சினாசென்ன ஈழங்கட்ட வாசியுங்கள் கியவண்ண வாசியுங்கள் கியவண்ண வாசியுங்கள் கியவண்ண வாசியுங்கள் கியவண்ண ஈழங்கட புத்தே வாருங்கள் என்ன வாருங்கள் என்ன வாருங்கள் என்ன வாருங்கள் என்ன வாருங்கள் என்ன ஈழங்கட்ட நில்லுங்கள் கியான்னு ஒன்னாச்சனையா நில்லுங்கள் நவத்வன்ன அறியாவ போது இல்லையா கண்ணு நில்லுங்கள் நவத்வன்ன நில்லுங்கள் நவத்வன்ன அறியாவ போது நில்லுங்கள் நவத்வன்ன நில்லுங்கள் நவத்வன்ன நில்லுங்கள் நவத்வன்ன ஈழங்கட்ட ஓடுங்கள் துவன்னு இப்பங்கரமு ஓடுங்கள் துவன்னு ஓடுங்கள் துவன்னு ஈழங்கட்ட திரும்புங்கள் ஹெரென்ன உன்ன வெதகா தேவாள் திரும்புங்கள் ஹெரென்ன திரும்புங்கள் ஹெரென்ன திரும்புங்கள் ஹெரென்ன திரும்புங்கள் ஹெரென்ன திரும்புங்கள் ஹெரென்ன திரும்புங்கள் ஹெரென்ன ஈழங்கட்ட பாருங்கள் பலன்ன பாருங்கள் பலன்ன திரும்புங்கள் ஹெரென்ன பாருங்கள் பலன்ன பாருங்கள் பலன்ன பாருங்கள் பலன்ன பாருங்கள் பலன்ன ஈழங்கட புத்தே சொல்லுங்கள் உடக்கின்ன சொல்லுங்கள் கியன்ன அறியா போது இல்லையான்னு ஒன்னு வெதகாத்தாச்சன சொல்லுங்கள் கியன்ன சொல்லுங்கள் கியன்ன சொல்லுங்கள் கியன்ன ஈழங்கட்ட தாருங்கள் தென்ன தாருங்கள் தென்ன தாருங்கள் தென்ன ஹரீம வெதகாத் வச்சனடிக்கா கதாகரே முதட்ட பலன் ஒயால முத்ரணே கரகத்த டியூட்டேக்கே மென்னமே செயல்கள் கியன கொட்டச செயல்கள் கியன கொட்டச சஹா கட்டளைகள் கட்போம் கியன கொட்டச வட்டேட்ட ஹைலைட் போட்டு தேக்க கஹகேன முதட்ட பாளம் கரன்ன ஓன இதாமாத்ம வெதகாத் பட்ட நியமாய் கியலா முதட்ட ஒய் தேக்க பாடம் கரன்ன ஓன ඉක්මන්කල එක හයිලයිට් කොටුවක් දාගන්න මේ ප්‍රශ්න දෙක වටේටම ඉක්මන් කරන් හරි අවබෝධයෙන් ඉක්මන් කරමු පුතේ හරි අවබෝධයෙන් ටක් ගාලා හයිලයිට් කොටුවක් දාගන්න ஹைலைட் கொட்டுவத் தாகன் இக்மண்ட ஏ பிரச்சனை தேக வட்டேட ஓக இதாமத் வெதகாத் හොඳට විභාගෙට යන්න කලින් ඕ පිළිබඳ යෙදෙන්න ඕන බය වෙන්න එපා විභාගෙට යන්න කලින් ඔයාලට තව papers දෙක තුනක් කතා වෙනවා එතකොට ওই දේවල් හැම දෙයක් පුතේ අහු වෙනවා එතකොට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ අපිට හරියට වැරඩික් කරගන්න පුළුවන් හරි දැන් ගන්න අච්චු පොත 124 වෙනි පිටුව
අච්චු පොතේ 124 වෙනි පිටුව බලන්න හරි අවබෝධයෙන් පින්වරුන් කට්ටලේ ඉහළේ සෙවි මඩුප්පෝම් පින්වරුන් කට්ටලේ ඉහළේ සෙවි මඩුප්පෝම් පහත දී ඇති ලියාගන්න ඉක්මනට තේරුම පහත දී ඇති පින්වරුන් කට්ටලේ ඉහළේ සෙවි මඩුප්පෝම් පහත දී ඇති විදානවලට සවන් දෙමු පින්වරුන් කට්ටලේ ඉහළේ සෙවි මඩුප්පෝම් පහත දී ඇති විදානවලට සවන් දෙමු හරි අවබෝධයෙන් ලියාගන්න පහත දී ඇති විදානවලට සවන් දෙමු පහත දී ඇති විදානවලට සවන් දෙමු වහුප්පරයිල් සෙයිදු කාට්ටුවෝ බලන්න පහත දී ඇති විදානවලට සවන් දෙමු වහුප්පරයිල් සෙයිදු කාට්ටුවෝම් ලියාගම් පුතේ පන්තියේ සෙයිදු කාට්ටුවෝම් කරපෙන්වමු ලියාගන් පහත සඳහන් විධානවලට සවන් දෙමු වහුප්පරයිල් සෙයිදු කාට්ටුවෝම් පන්තියේ කරපෙන්වමු පන්තියේ කරපෙන්වමු පන්තියේ කරපෙන්වමු හරි අවබෝධයෙන් පන්තියේ කරපෙන්වමු හරි පළවෙනි වචනය බලන්න වාරුංගල් එන්න ලියාගන්න ඉක්මනට වාරුංගල් එන්න වාරුංගල් එන්න වාරුංගල් එන්න வாருங்கள் என்ன நில்லுங்கள் நவதின்ன நில்லுங்கள் நவதின்ன நில்லுங்கள் நவதின்ன ஈலங்கட்ட ஓடுங்கள் துவன்ன ஓடுங்கள் துவன்ன அரியாவபோதே ஓடுங்கள் துவன்ன ஓடுங்கள் துவன்ன ஈலங்கேக்க திரும்புங்கள் ஹரென்ன திரும்புங்கள் ஹரென்ன திரும்புங்கள் ஹரென்ன திரும்புங்கள் ஹரென்ன ஈலங்கட புத்தே செல்லுங்கள் செல் பலன்ன செல்லுங்கள் செல்லுங்கள் யன்ன ஹரியாபோதெல்லியாகன் செல்லுங்கள் யன்ன செல்லுங்கள் யன்ன செல்லுங்கள் யன்ன ஹரி தென் சீலு தினாம ගන්න டியூட் එක අයිමත් டியூட் එක අරගෙන බලන්න අන්තිම ක්‍රියාකාරකම ඉක්මන් කළා සර් එක්කම ලියාගමු තේරුම් ටික වාක්‍යංගලේ එළදුවෝම් ලියා ගන්න වාක්‍ය ලියමු හරි අවබෝධයි வாக்கியங்களை எழுதுவோம் வாக்கியலியமு இப்பங்கறன் வாக்கியங்களை எழுதுவோம் வாக்கியலியமு வாக்கியங்களை எழுதுவோம் வாக்கியலியமு வாக்கியங்களை எழுதுவோம் வாக்கியலியமு மண்டலியாகன்ன
நான் ஓடுகின்றேன் மம துவமி நான் ஓடுகின்றேன் மம துவமி தேவனியேக்க நான் ஆடுகின்றேன் மம நாட்டமி நான் ஆடுகின்றேன் மம நாட்டமி நான் ஆடுகின்றேன் மம நாட்டமி நான் ஆடுகின்றேன் மம நாட்டமி தூங்கவேணியக்க நான் பாடுகின்றேன் மம கயமி நான் பாடுகின்றேன் மம கயமி ඔය වාක්‍ය ටික හොඳට පාඩම් කරගන්න ඉතාමත්ම වැදගත් වෙයි ඉදිරියට ලබන සතිය තුල කරන ක්‍රියාකාරකම් වලට හරි අවබෝධයෙන් වැඩ කරන්න පුතේ නාන් පාඩුහින්රේන් මම ගයමි මම ගයමි ඊළඟට නාන් සාප්පිඩුහින්රේන් මම කමි නාන් සාප්පිඩුහින්රේන් මම කමි நான் சாப்பிடுகின்றேன் மம கமி சாப்பிடுகின்றேன் மம கமி ஈலங்கட்ட நான் எழுதுகின்றேன் மம லியமி நான் எழுதுகின்றேன் மம லியமி மம லியமி ஈலங்கட்ட நான் சிரிக்கின்றேன் மம சினாசெமி நான் சிரிக்கின்றேன் மம சினாசெமி நான் சிரிக்கின்றேன் மம சினாசெமி நான் சிரிக்கின்றேன் மம சினாசெமி ஈலங்கட்ட நான் குடிக்கின்றேன் மம பொமி நான் குடிக்கின்றேன் மம பொமி நான் குடிக்கின்றேன் மம பொமி நான் குடிக்கின்றேன் மம பொமி அந்திமக புத்தே நான் வசிக்கின்றேன் மம கியவமி நான் வசிக்கின்றேன் மம கியவமி நான் வசிக்கின்றேன் மம கியவமி ஒன்னொய வாக்கெடிக்க வணக்கம் ஆயுபோவான் முன்மணியல் துணை தெருவான் சரணாய் சீரோ தினாம பரிசமிங்கின்ன புது சரணாயே.